දැන් අපි දන්නවා දැන් ලංකාවේ උතුරේ යුද්ධය අවසන් වුණාට පස්සේ වසර ගාණක් තිස්සේ විශේෂයෙන්ම මේ අතුරුදාන් වූවන්ගේ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් ඇට තියෙන්නේ. එතකොට මේ අතුරුදාන් වූවන් මේ අවුරුදු ගාණක් තිස්සේ ඔවුන් විවිධාකාර උද්ඝෝෂණය කරනවා අතුරුදාන් වූවන්ගේ පවුල් වලින් මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න කියන කාරණාවට. දැන් ඇත්තටම දැන් අපි ගත්තොත් පෞගිය 30 වෙනිදා තමයි බලහත්කාරයෙන් අතුරුදාන් වූවන්ගේ ජාත්‍යන්තර දිනේ. දැන් ඒ දිනේදීත් විවිධාකාර ඉල්ලීම් විවිධාකාරව විදිහට මතුවුණා මේ ප්‍රශ්න සම්බන්ධයෙන්. එතකොට දැන් ඔවුන්ගේ සංඛ්‍යාලේඛන වලට අනුව 50,000කට ආසන්න ප්‍රමාණයක් මෙතන අතුරුදානලා ඉනවා. ළමයි 59 දෙනෙක් ඉන්නවා කියලා තමයි මේ සංඛ්‍යාලේඛන වල තියෙන්නේ. එතකොට දැන් මේක සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්න පෞගී රජයත් අතුරුදානුවන්ගේ කාර්යාලයක් විවෘත කළා. ඒ වගේම වර්තමාන රජයත් අතුරුදානුවන්ගේ කාර්යාලයක් ඇදුවා. දැන් මේ වෙනකොට කිල්නොච්චි ප්‍රදේශයේ අතුරුදානුවන්ගේ කාර්යාලයේ ශාඛාවකුත් අදලා තියෙනවා. නමුත් ඒ අතුරුදානුවන්ගේ ඒ ඥාතීන් මේ කාර්යාලය සම්බන්ධයෙන් ලොකු විශ්වාසිකෙන් කටයුතු කරන්නේ නැහැ. හෝන් එක පිළිගන්නේ නැහැ, මේ කාර්යාලය සම්බන්ධ පිළිගැනීමක් නැහැ. එතකොට දැන් මේ ප්‍රශ්නේ ඉතාම දීර්ඝ ඉතිහාසයක් තියෙන ප්‍රශ්නයක්. අපි දන්න එක පැත්තකින් ඉඩම් පිළිබඳ ප්‍රශ්නය, මේ ආකාරයෙන් අතුරුදානුවන් පිළිබඳ ප්‍රශ්නය. ඉතින් මේවට ඉතින් විසඳුම් ලබා දෙන්න ඕනේ. දැන් ඇත්තටම රටක මේ යුද්ධයක් අවසන් වුණාට පස්සේ සංහිඳියාව වගේම අපි දන්නවා ජනතාව අතර යහපැවැත්ම සහයෝගය මේ සියලු දේවල් අවශ්‍ය වෙන විශ්වාසය ඇති කිරීමට. දැන් එතකොට දැන් තවමත් ඒ විශ්වාසය ඇති කරන්න බැරි වුණා කියන එක බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා අපි මේ අතුරුදානුවන්ගේ ප්‍රශ්නයට මම හිතන්නේ කඩිනම් විසඳුම් ලබා දෙන්න ඕනේ. මේ කාර්යාලය සම්බන්ධයෙන් රජය ඇති කරපු මේ කාර්යාලය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසයක් නැත්නම් ඒ උන් එක සාකච්ඡා කරලා විශ්වාසයක් ඇති වෙන ක්‍රියාමාර්ගයක් හරි ගන්න වෙනවා. ඒක එහෙම වුණොත් තමයි මේ ප්‍රශ්න විසඳුමක් හම්බෙන්නේ. අපි පැහැදිලිව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් විශේෂ මැදිහත් වීමක් සිදු විය යුතුයි කියන කාරණාව තමයි අපි කියන්නේ. අපි දන්න දැන් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ජනතාවගේ උද්ඝෝෂණ තිබුණා. දැන් මේ උද්ඝෝෂණ ඇත්තටම මේ පෞගිය කොරෝනා සංගත තත්ත්වයක් තුළද අපි දන්න පෞගිය අවුරුදු එකමාර තුළ ඒවා පවා අක්‍රිය වෙලා ක්‍රියාත්මක නොවි තිබුණාට මේ අය ගෙවල් වල විවිධාකාර ක්‍රියාකාරකම් කරනවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ රජය මේ ප්‍රශ්නේ දැන් යට ගහන්න නැතුව මේ ප්‍රශ්නට යුක්තියක් ඉටු කරන්න යම් මැදිහත් වීමක් සිදු කළ යුතුයි කියලා අපි කියන්නේ. වහාම මේකට මේ ප්‍රශ්නේ මැදිහත් වීම කාර්යාලයක් පිළිවෙල පමණක් වැඩන්නේ. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් වීමක් ඇතින් කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ වින්දිතයන්ට මේ මං කියන පෞගී රජේ ඉඳන්ම සාධාරණයක් හිටවු නැහැ ඇත්තටම. මොකද මේකෙදී අපි දන්නවා විශේෂයෙන්ම මේ ජනතාව සම්බන්ධයෙන් තියෙන අඩු අවධානය තමයි මේකට හේතුව. ඒක නිසා රජය අපි දන්නවා දැන් මේ දැනට තියෙන වාතාවරණය තුළ එවැනි විශ්වාසයක් ඇති කරන කිසිදු ක්‍රියාදාමයක් කරලා නැහැ. ඉතින් මේක ඒක බරපතල ප්‍රශ්නයක් එක. ඉතින් මොකද ඔවුන් විවිධාකාර උද්ඝෝෂණ කරා, විවිධ සාකච්ඡා වලට ආවා, ඒව සම්බන්ධයෙන් තිබ්බේ අඩු අවධානයක්. ඉතින් අපි දන්නවා සෑම පුද්ගලයෙකුටම තමන්ගේ අතුරුදාන් වෙච්ච ඥාතිය, දරුවා, එතකොට ඔවුන්ට ඒක තමන්ගේ ප්‍රධානම ප්‍රශ්නයක් එක. තමන්ගේ ප්‍රධාන වස්තුවක් මේ අතුරුදාන් වෙලා තියෙන්නේ. ඒක නිසා රජය මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මීටට සංවේදී වෙන්න ඕනේ. ඉතින් අපි ඔවුන් තුළ විශ්වාසයක් ඇති කරන ආකාරයට කටයුතු කරන ඕනේ. දැන් පවතින ක්‍රියාවලිය තුළ අපිට පේන්නේ එම විශ්වාසයක් ඇති වෙන ආකාරයට කටයුතු සිදු වෙන්නේ නැහැ කියන එකයි කියන්න තියෙන එක නිසා මේ උද්ඝෝෂණය එන්නේ. මේමයි දැන් ඇත්තටම අපි දන්නවා විශේෂයෙන්ම දැන් අපේ රටේ යුද්ධයක් පවතුනා. යුද්ධය අවසන් වුණා. දැන් යුද්ධය අවසන් වුණාට පස්සේ අපි හිතන්නේ ඒකෙදී ජනතාව අතර යම් කිසි විදිහක අන්‍යෝන්‍ය විශ්වාසය, සංහිඳියාව මේවා සම්බන්ධයෙන් කතා කරන ඒවා ඔක්කොම නිකන් කතා විතරයි. ඒවා ඇත්තට භෞතිකව එක වෙලා නැහැ. ඒකයි මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා ඒක තමයි විශ්වාසය ඇති වෙලා නැති. ප්‍රධාන දේ විශ්වාසය ඇති කිරීම. විශ්වාසය තාවුරු කිරීම. එතකොට දැන් මේක මේ රටේ ඇති වෙලා නැහැ. ඉතින් ඇත්තටම දැන් ඒක නිසා තමයි බෙදීම තියෙන්නේ. භෞතිකව නැති වුණත් බෙදීම තියෙන්නේ ඒකයි. විශ්වාසය නැතිකම තියෙන්නේ ඒකයි. ඉතින් ඒක නිසා රජයක් යටියට රජය කල්පනා කරන්න ඕනේ සියලුම ජනතාව. ඒ කියන්නේ දෙමළ, මුස්ලිම්, සිංහල මේ සියලුම ජනතාවට තමයි මේ රජය තියෙන්නේ. ඒ නිසා රජය ඒ කාර්ය සඳහා මැදිහත් විය යුතුයි කියලා විශ්වාස කරන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා. උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ ඇතුළු දෙමළ නියෝජිතයන් දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කරන්නේ නැහැ කියලා ඔවුන් කියනවා. දෙමළ මිනිස්සුන්ගේ ඡන්දයෙන් ඇවිල්ලා මේගොල්ලෝ කරන්නේ වෙන වෙන බිස්නස්. ඒගොල්ලන්ගේ යහ පැවැත්ම සඳහා කරන දේවල් තමයි තියෙන්නේ. මෙහෙමයි අපිට දැන් ඒ දෙමළ නියෝජනයන් අපි විවේචනය කරන්න යන්නේ නැහැ.
ඒක ඒ ජනතාවගේ කාර්යභාරයක් ඒක. අපි දන්නවා ඔවුන් ඔවුන්ගේ පැත්තෙන් අපි දන්නවා දෙමළ ජාතික සම්දාන වෙන්න පුළුවන් වෙනත් දේශපාලන පක්ෂ වෙන්න පුළුවන් උතුරු පළාතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒගොල්ලෝ යම් කිසි විදිහක ජනතාවගේ ජනතාවගේ නියෝජිතයට තමන්ගේ වගකීම බාර අරගෙන ඒගොල්ලෝ කටයුතු කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ. එතකොට අපි දන්නවා දැන් මේක තුල විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ඒ නියෝජිතයන් ඒ නියෝජනයන් සම්බන්ධයෙන් ජනතාව තුළ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. නමුත් ඒ ඔවුන්ටත් වගකීමක් තියෙනවා මේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරලා යම් කිසි විදිහක විසඳුම් ලබා දීම සඳහා ඔවුන් පත් කරලා තියෙන එකට. ඒ කියන්නේ ඒක නිසා අපි දන්නවා දැන් ප්‍රධානම මේ ඉඩම් පිළිබඳ ගැටලුව මේ අතුරුදාන් වීම පිළිබඳ ගැටලුව ප්‍රධාන ප්‍රශ්නයක්. අනිත් එක අමුදාකරණය දැන් මේවා සම්බන්ධයෙන් ඉතා විශාල මැදිහත්වීමක් අවශ්‍යයි කියලා විශ්වාස කරනවා. මේවා ඇත්තටම පාර්ලිමේන්තුව තුළ ඔවුන් පාර්ලිමේන්තු ජනතා නියෝජිත වෙන ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳුම් ලබා ගන්න අවශ්‍ය කරන පසිව නිර්මාණය කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.